අයිබෝන් කියලා පිළිගන්න අදත් එක එක නිය YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැම කෙනෙක්ම. අද මම ඔයාලට අරගෙන ආවේ Tenor Share Screen Mirror Software Review එක. වීඩියෝ එකට යන කලින් ඉස්සෙල්ලම කියන්න ඕන මේ දවස්වල Tenor Share Christmas Offer website එකට ගියොත් ඔයාට discount codes හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි නවීලම දින මැදීමකට සහභාගි වෙන්නත් පුළුවන්. මේකේ පළවෙනි තෑග්ග වෙන්නේ iPad mini එකක්. ඊට අමතරව සැනසිලි තෑග්ග විදිහට තවත් discount codes ගොඩක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒකටත් අනිවාර්යයෙන්ම සහභාගි වෙන්න කියලා මතක් කරන ගමන්ම අපි දැන් යමු අපේ අද දවසේ මාතෘකාවට. මේ software එක පාවිච්චි කරලා තප්පරයකින් ඕනම වර්ගයේ Android smartphone එකක් අපේ laptop එකට හරි එහෙම නැත්නම් desktop එකට හරි mirror කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ විදිහේ screen mirror software වලදී අපි මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි phone එකයි PC එකයි අතරේ පොඩි delay එකක් එන එක. හැබැයි මේ software එකේදී අපිට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ Tenor Share website එකට ගිහිල්ලා software එක download කරගෙන install කරගන්න. ඊට පස්සේ අපේ ස්මාර්ට් ෆෝන් එක USB කේබල් එකකින් කම්පියුටර්කට කනෙක්ට් කරන්න ඕන. හැබැයි ඊට කලින් කරන්න පොඩි වැඩක් තියෙනවා. ඒ තමයි අපේ ෆෝන් එකේ USB ඩිබගින් ඔන් කරන්න ඕන. ඒක කරන්න ඉස්සෙල්ලම සෙටින්ග්ස් වලට ගිහිල්ලා එතනින් About Phone ගිහින් Build Number එක උඩ එක දිගට හත් සැරයක් ටැප් කරන්න මෙන්න මේ විදියට. එතකොට Developer Mode එක ඔන් වෙනවා. ඊළඟට ආයෙමත් සෙටින්ග්ස් මෙනු එකට ගියාම Developer Options පෙන්නනවා. ඒක උඩ ක්ලික් කරලා USB ඩිබගින් ඔන් කරගන්න. දැන් මේ ස්මාර්ට් ෆෝන් එක කම්පියුටර්කට කනෙක්ට් කරද්දී මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එවි. ඒක අලව් කරන්න. හරි, දැන් කරන්න තියෙන්නේ අපේ ස්ක්‍රීන් මිරර් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා අපි කනෙක්ට් කරලා තියෙන ෆෝන් එකේ නමට ඉස්සරහින් තියෙන මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න විතරයි. දැන් අපිට අපේ Android phone එක සම්පූර්ණයෙන්ම අපේ computer එකෙන් real time mirror කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් phone එකේ කරන හැම දෙයක්ම PC එකෙන් බලාගන්න පුළුවන් වගේම PC එකෙන් phone එක control කරන්නත් පුළුවන්. ඉතින් mirror වෙලා තියෙන අපේ phone screen එකේ දකුණු පැත්තේ side එකේ අපිට options කීපයක් බලාගන්න පුළුවන්. phone එකේ screenshots ගන්න, screen record කරන්න. අමතරව ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔෆ් කරලා දාලා PC එකෙන් විතරක් ෆෝන් එක පාවිච්චි කරන්නත් පුළුවන්. පහළම තියෙන ඔප්ෂන් එකෙන් අපිට අවශ්‍ය වෙලාවට ස්ක්‍රීන් මිරර් එක ඔෆ් කරලා දාන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම PC එකේ වැඩ කරන අතරෙදිම ෆෝන් එක අතට ගන්නේ නැතුව ෆෝන් එකේ වැඩ කරන්න විතරක් නෙවෙයි මොබයිල් ගේම්ස් ප්ලේ කරන්නත් අපිට මේ software එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මම හිතනවා අද වීඩියෝ කාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. ඒ වගේම ඔයා මේ වෙනකොටත් screen mirror softwares පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් comment කරන්න පහල comment section එකේ. එතකොට අපිට පුළුවන් අපේ අත්දැකීම් දැනුම හැමෝම එක බෙදා ගන්න. ඒ වගේම ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ techiconic channel එක දැන්ම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාට පුළුවන් මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන් මේක notification එකකින් දැනගන්න. එහෙනම් මම අද ගිහින් එන්නම්. අපි අමත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.